නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා වෙල්ලස්සේ රන් කරඬු රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා දෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන සිළුම දිනාට වෙල්ලස්සේ රන් කරුණු පූජා අපි වන්දනා වැඩසටහනේ තවත් එක් අවස්ථාවක් එක තමයි අලුත් මම එකතු වෙන්නේ. ඔබ දන්නවා මේ දවස්වල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙල්ලස්සේ රන් කරුණු මහන්සිලා වන්දනා මම කරන්නට බැතිමතුන් පැමිණෙනවා. ඉතින් ඒ අනුව අද දවසේදීත් ගම්පහ ප්‍රදේශයේ සිට අපිත් එක්ක බැතිමතුන් පිරිසක් එකතු වෙනවා. ඒ තමයි විදේශගත වෙලා ඉන්න චන්ද්‍රා විජේරත්න මහත්මියගේ පවුලේ උදවිය තමයි අද වෙල්ලස්සේ රන් කරුණු වන්දනා මන කරන්න වෙල්ලස්ස පුරවරයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් එය මාළදීවිනේ දැනට රැකියා කටයුතු සිදු කරන රටවිරු කාන්තාවක්. ඉතින් ඇයගේ ශක්තියෙන් ඇයගේ අත්තලෙන් රන් කරුණු වහන්සේලා දෙනමක් අද සූදානම් වෙනවා විහාරස්ථාන දෙකකට වැඩම කරවන්නට. ඒ තමයි ශ්‍රී රත්නාරාමය කුට්ටිවල ප්‍රදේශයට සහ පරකටුමුල්ල හේනේගම විහාරස්ථානයට තමයි ඇයිගේ සුපින් බරදායකත්වයෙන් අද මේ පූජා කරන රන් කරුණු මහන්සියලා දෙනම පූජා කරන්නට අද අවස්ථාවක් කරගන්නේ. ඉතින් මේ වෙලාවේ විදේශගත වෙලා ඇය අපිව නරඹනව නම් අනිවාර්යයෙන්ම අපි ඇයට ප්‍රාර්ථනා කරනවා මේ රන් කරුණු මහන්සියලා දහසක් වැඩ සිටින ස්ථානයේ මේ රන් කරුණු මහන්සියලා දහසකගේ බල මහිමයෙන් ඇයට තව තවත් මෙවන් වූ පින්දහම් කටයුතු කරන වගේම ඇගේ තියෙන සියලුම ලෙඩ රෝග ග්‍රහපල මේ සියල්ලක්ම දුර වෙලා ඇයට හොඳ තත්ත්වයක් තව ඉදිරියටත් ලැබෙන්න කියලා වෙලස ටීවී නාලිකාව විදියට වෙලස්සේ රන් කරුණු පූජා අපි වන්දනා වැඩසටහනින් අපි ඇයට දීර්ඝායුෂ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. අද වෙලස ටීවී නාලිකාව ප්‍රධානීතුමන් නැහැ. ඔහු මාතෘ ප්‍රදේශයට ගිහිල්ලා ඉන්නවා. තවත් සරණක් අවශ්‍ය මිනිසුන් වෙනුවෙන් සරණක් වන්නට, ඔවුන්ගේ කුසගින්න නිවන්නට, ඔවුන්ගේ ඉන්න හිටින් තැන් සකසා දෙන්නට මේ සමාජ සත්කාරක වැඩසටහන සඳහා නාලිකා ප්‍රධානීතුමන් අපේ කාර්යමණ්ඩලයත් එක්ක ගිහිල්ලා ඉන්නවා. ඒ නිසා තමයි අද දවසේදී මට මේ අවස්ථාවට එන්න අවස්ථාව උදා වුණේ. ඉතින් මේ වෙලාවේ චන්ද්‍රා විජේරත්න මහත්මියගේ පවුලේ උදවිය තමයි අපිත් එක්ක එකතු වෙන්නේ. අපි කතා බහ කරලා බලමු, ඔවුන්ගෙන් දැනගෙන ඉමු අද දවස ගැන කොයි වගේ සතුටක් හිතර දැනෙන. දැන් අම්මා විදේශගත වෙලා ඉඳන් දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි අම්මත් කැමති ඔයාලත් එක සමහරක් විට ලංකාවේ ගෙදර ඉන්නේ නේද? තමන්ගේ සහෝදරයෝ, තමන්ගේ දරුමුණුගුරු ඒ හැමෝමත් එක්ක ඉන්න කැමති. නමුත් ආර්ථික ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න නිසා ඒ දේවල් වලට හරස්සලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අම විදේශගත වෙලා ලොකු කැපකිරීමක් කරන්නේ. ඒ කැපකිරීම දරුවන් වෙනුවෙන් කරන අතරතුරේදී ජනතනකට අපිට වැඩක් කරගන්න අද අම්මා අවස්ථාවක් ලබා දීලා තිනවා. කොයි වගේ සතුටක් අද තියෙන සහ අම්මට මොකද කියන්නේ? ඇත්තම ලොකු සතුටක් තියෙනවා. මම හිතන්නේ අම්මා කරගත්තු කුසල කර්මය ඒක මම හිතන්නේ අපි නැද සියලුම දෙනාට අපේගේ කියන්නේ අපි අතර මේ නැති අපි සමුගත්ත සියලුම දෙනාට මම කියන්නේ මේක ලොකු පින්කමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යන්න මේ වගේ පින්කම්
ඉතින් සමහර අය ඇත්තටම මේ ස්ථානට ආවට පස්සේ ගොඩක් සංවේදී වෙනවා. මොකද ලොකු හාස්කම් තියෙන ස්ථානයකට තමයි ඇවිල්ලා ඉන්නේ. සාමාන්‍යයෙන් වෙලසේ රන් කරලු තැන්පත් කරන ස්ථානය කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපිට ස්වභාව ධර්මයේ පව ආශිර්වාද කරන තැනක්. මේ ස්ථානයේ බොහෝ වෙලාවට අධික රස්නයක් එහෙම නැත්නම් අධික වියලි කාලගුණයක් තිබුණත් ඒ වියලි කාලගුණයක් තියෙන අවස්ථාවකදී පවා පිළිවර්ෂාවක් පැටලලා ආශිර්වාද කරන ස්ථානයක් තමයි මේ. ඉතින් එවන් වූ බොහොම හාස්කම් තියෙන ස්ථානයක තමයි අපි ගින්නේ. ඉතින් මේ ස්ථානයට ඇවිල්ලා ඉන්න ඔබ සීලුම් දෙනාම ඇත්තටම ගොඩක් පින්වන්ත වෙලා තිනෝ, පින් කරලා තිනෝ. ඒ වගේම තමයි මේ වෙලස්සේ රන් කරන පූජා විවන්දනා වැඩසටහනට සහභාගී වෙලා මේ ස්ථානෙට ඇවිල්ලා තමන්ගේ සත්භාවයෙන් යම්කිසි ප්‍රාර්ථනාවක් හිතාගත්තොත් ඒ දේවලුත් ඇත්තටම සඵල වෙලා තිබෙනවා. අපිට බොහෝ අය දුරකතන ඇමතුම් දීලා අපිට කියනවා වෙලස්සේ රන් කරන වන්දනා මාන කරාට පස්සේ ඇත්තටම අපේ ජීවිතේ වෙනස් වුණා, අපේ හිතේ තිබිච්ච බලාපොරොත්තු ගොඩක්ම ඉෂ්ට සිද්ධ වුණා, බොහොම පින් කියලා. ඉතින් මම හැමදාම මතක් කරනවා වගේ මිලියන ගණනක් රටේ ජනතාව ඉන්නවා. ඒ මිලියන ගණනක් ජනතාව අතරින් වෙල්ලස්සේ රන් කරඬු 16 සමාජිකයන් වෙන්න මිලියන ගණනකින් දහසක සමාජිකත්වය ඔබේ ආදරණීයමව ලබා ගත්තා. ඉතින් ඒ තරම් පින් කළා තියෙනවා. ඉතින් ඒ පින් ඔබ සිළු දෙනාට මත් වෙනවා. අපි තවත් පිරිසක් අපිත් එක්ක එකතු වෙන නිසා වැඩි වෙලා ගන්නේ නැතුව අපි රන් කරඬු වහන්සේලා වෙත මැණික් තැන්පත් කරලා මේ වැඩ කටයුතු නිමා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සූදානම් වෙන්නේ ගම්පහ ප්‍රදේශයේ සිට අද අපිත් එක්ක එකතු වෙන මාලදිවින රටේ ජීවත් වෙන චන්ද්‍රා විජයරත්න මහත්මියගේ රන් කරඬුන් වහන්සේ වෙත මැණික් තැන්පත් කරන්නට. මැණික් තැන්පත් කිරීමෙන් අනතුරුව අපි ඇයව මම හිතන්නේ මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි මැණික් තැන්පත් කරන්න කලින් එයත් එක්ක කතාබහ කරලා බලමු ඇයට කොයි වගේ සතුටක්ද අද තියෙන්නේ කියලා. ඉතින් ඔන්න අද ඔබේ අද ඔබේ පවුලේ සමාජික සමාජිකාවන් අපිත් එක්ක එකතු වෙනවා. ඇත්තටම දැන් ලංකාව විදියට ගත්තොත් ලංකාවේ මිලියන 21ක ජනතාවක් ඉන්නවා. ඒ මිලියන 21ක ජනතාව අතරින් වෙල්ලස්සේ රන් කරඬු දහසක සමාජිකත්වය ලබා ගන්න ඔබ වාසනාවන්ත වුණා. ඒ කියන්නේ මිලියනක් ජනතාව අතරින් දහසක් අතරටපත් වෙන ඔබට පිනක් තිබුණා. ඒ ගැන සහ ඔබේ පවුලේ අය අද ඇවිල්ලා ඉන්නවා. දුව දරුවෝ සියලුම දෙනා ඔවුන් ඇත්තටම මේ වෙලාවේ ගොඩක් සංවේදී වෙලා ඉන්නේ. කොයි වගේ සතුටක්ද දැනෙන්නේ? ඒ වගේම අපි දන්නවා දැන් ඔබ දුර රටක තනි වෙලා හිටියට ඔබත් කැමති ඇත්තටම ඔබේ ආදරණීය සැමියාත් එක්ක වෙන්න පුළුවන්, නැත්නම් දරු බුරුත් එක්ක වෙන්න පුළුවන්. හරි, එහෙනම් බොහෝ ස්තුතියි. මේ වෙලාවේ මං හිතන්නේ වැඩ රාජකාරී මැද්දේ ඉන්න ඇත්තේ ඒ වෙලාවේ වුණත් අපිත් එක්ක සජීවීව සම්බන්ධ වුණාට බොහොම පිං බොහොම ස්තුතියි. ඉතින් ඔබට නිදුක් නිරෝගී භාවය යහපත් කාලයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔය තියෙන ප්‍රශ්න කරදර හැම දෙයක්ම පුළුවන් ඉක්මනින් සාර්ථක කරගෙන තමන්ගේ දරුවොත් එක්ක ජීවිතයේ සැඳෑ සමය ගත කරන්න ඉක්මනින් මේ දවස් උදා වෙන්න කියලා වෙලස ටීවී නාලිකාව විදියට අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. බොහෝ ස්තුතියි එහෙනම් අපිත් එක්ක සජීවීව සම්බන්ධ වුණාට. ඉතින් ඇය සම්බන්ධ කරගත්ත දැන් සූදානම් වෙන්නේ ඇගේ පවුලේ අයට
පවුලේ පවුලේ අයගේ සහභාගීත්වයෙන් රන් කරඬුන් වහන්සේලා වෙත මැණික් තැන්පත් කරන්නට. මෙතමයි චන්ද්‍රා විජයරත්න මහත්මිය මාලදිවයින රැකියා කටයුතු සිදු කරන අතරතුරේදී පින්දහම් කරන්න වෙලාසේ මනුෂ්‍යකමත් එක්ක එකතු වෙලා රන් කරඬුන් වහන්සේලා දෙනමක් බුදු සසුනට පූජා කරලා තිබෙනවා. මම හිතන්නේ චන්ද්‍රා මහත්මිය ජීවත් වෙලා හිටියත් ජීවත් වෙලා නොහිටියත් තව අවුරුදු 10000 ගානක් විහාරස්ථානවල ඇයගේ නමින් ඇයගේ පවුලේ උදවියගේ නමින් මේ රන් කරඬුන් වහන්සේලා වන්දනාමාන කරාවි. ඉතින් ඒ පින් බල මහිමේ කවදකාරී වුණත් ලැබෙවි කියන විශ්වාසය අපි තුළ තිබෙනවා. ඒ විශ්වාසය හිම තියාගෙන සෝදනා වෙන්නේ ඇයට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන ගමන්ම ඇයගේ පවුලේ උදවිය වෙත රන් කරඬුන් වහන්සේ බාර කරන්නට. ඉතින් රටේ පවතින කොරෝනා වසංගතයත් හැකියකින් පුරන් වේවා කියලා අපි හැමදාමත් වගේ අනෙක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් රන් කරඬුන් වහන්සේ නමක් ඇය දායකත්ව ලබා දෙන තිබෙනවා තවත් විහාරස්ථානයක් විතර. එම රන් කරඬුන් වහන්සේ මේ වෙලාවේ අපි ඇයගේ පවුලේ ඥාති කුටුලෙට දහනය කරනවා විහාරස්ථානයට පූජා කරන්න. ඉතින් අපි හැමදාමත් කියනවා වගේ මේ වෙලස්සේ රන් කරඬු පූජාවේ වන්දනා වැඩසටහනත් එක්ක එකතු වෙලා රන් කරඬුන් වහන්සේලා බාර ගන්න ඔබට අපි පොරොන්දුනා විහාරස්ථානයට පූජා කරන්නට අපි ලබා දෙනවා අටපිරිකර, ඒ වගේම මුතු කුඩයක්, ඒ වගේම නෙළුම් මලක් විශේෂයෙන් මතක් කරන්න ඕන ආභරණ වලින් සමන්විත සම්පූර්ණ කරඬුන් වහන්සේලා තමයි අපි ඔබට පූජා කරන්නේ. ඉතින් බොහොම බැතිසිතින් පූජා කරන්න පුළුවන් විහාරස්ථානයේ පිට, ඒ වගේම තමයි විහාරස්ථානයට පූජා කිරීම සඳහා අපි මූල්‍යමය මුදලකුත් ලබා දෙනවා. ඒ වගේම නිවසේ තැන්පත් කිරීමට අනුකරුණ වහන්සේලා අපි ඔබට ලබා දෙනවා කියන කතාව දක්වන ගමන්ම සූදානම් වෙන්නේ ඒ පිරිකර ද්‍රව්‍යයන් ඔවුන් වෙත පූජා කරන්නට. ඉතින් වැඩ කටයුතු අවසන් කිරීමට මත්තෙන් මේ තමයි විහාරස්ථානයේට රන් කරඬුන් වහන්සේලා වෙනුවෙන් ලබා දෙන චෙක් පත. ඉතින් අපි මේ වෙලාවේ ඔවුන්ට චෙක් පත පූජා කරනවා. මේ චෙක් පත විහාරස්ථාන දෙකටම පූජා කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ විදිහට තමයි වෙලස්සේ රන් කරඬු පූජා අපි වන්දනා වැඩසටහනේ තවත් එක් අවස්ථාවක් විනෝඩපත් උනේ. විශේෂයෙන්ම අපි දකිනවා මේ වෙද්දී විදේශගත වෙලා ඉන්න අය වගේම ශ්‍රී ලංකාවාසී බොහෝ බෞද්ධ බැතිමතුන් කාර්යාලයට දුර්ගත නැමතුන් ලබා දීලා ඔවුන් මේ දේවල් දැකලා ඔවුන් අපෙන් අහනවා අපිටත් බැරිද වෙලස්සෙන් රන් කරඬුව පූජා කරන්නට. කිසිම බාධාවක් නැහැ අනිවාර්යම ඔබට හැකියාව තිබෙනවා. තවමත් වෙලස්සේ රන් කරඬු පූජා අපි වන්දනා වැඩසටහනත් එකතු වෙලා වෙලස්සේ සිට රන් කරඬුන් වහන්සේ නමක් තමන්ගේ ගම් පලාත බලා වැඩම කරවන්නට විහාරස්ථානයක් බලා වැඩම කරවන්නට මොකද බොහොම පින් ලැබෙන කටයුත්තකට තමයි ඔබ අත ගහලා තියෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන මේ වෙල්ලස්සේ රන් කරඬු පූජා පිවන්දනා වැඩසටහනේ රන් කරඬුන් වහන්සේලා දහස අපි තව නොබෝදිරි වී සෝදානම් රටේ තත්ත්වය තව තවත් යහපත් වූ ස්තැනින් රටවටා සංචාරය කරලා මේ වැඩ කටයුතු නිමා කරන්නට. එසේනම් සූදානම් වෙන්නේ මෙම වීඩියෝ එකෙන් සමුගෙන යන්නට. තවත් වීඩියෝකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා සීලම දිනාටම තෙරුවන් සරණයි. නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා විවන්දන. වෙල්ලස්සේ රන් කරඬු ලෝභිය දුක් දුරු වේවා, කමට රටට සෙත් වේවා, ලකබර සිරි වැජ වේවා, විශ්වයටම සෙත් වේවා.